කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපේක්ෂක පොත්තු නියෝජනය අමල් සිල්වා ජය අංක 5. ඉතින් වීදියේ බණ්ඩාර සෙන්පතිතුමා එතන ප්‍රාදේශීය රජෙක්. මේ වීදියේ බණ්ඩාර සෙන්පතිතුමා පවුල් පහක් පදිංචි කරලා තියෙනවා. ඒ පවුල් පහේ මුල්ම පුරුකක් තමයි ඔබතුමාගේ තාත්තා පියා. ඉතින් මේ දැන් පෙළපත එතකොට ඔබතුමා කරපු ක්‍රියාව එතකොට මේ බිම් මට්ටමේ ජනතාවගේ නියෝජනය අමල් සිල්වා ජය අංකයේ අංක 5. ඉතින් මට කියන්නේ මේ ඔබතුමාගේ පෙළපත අනුව ඔබතුමා මේ ප්‍රදේශයේ මේ වීදියේ බණ්ඩාර හා සම්බන්ධ මේ දෙයත් එක්ක පොඩක් කතාව පටන් ගත්තොත් සුබයි. අපි ඇත්තටම අවුරුදු 40කින් පසු 20කින් පස්සේ අපිට පත්මාන ආශ්‍රයේ පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ. හිටපු නායකයෝ තමයි සීවි ගුණරත්නමතුමා ලලිත් අතුරත්තුමලගේ අමතුමාලගේ පසුව රත්මලානි කියලා නායකයෙක් බිහි වෙලා නැහැ. ඉතින් මම හිතනවා පල්ලෑපලේ ජනතාවත් එක්ක ඉන්න මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු 20ක් දේශපාලනේ නගර සභාව දේවල් ගල්කි සභා නගර සභාව නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් පල්ලෑපිනිසුන් එනුවෙන් හඬක් නගන්න මේ වෙනකම් මේ පාර්ලිමේන්තුව තුළ නායකයෙක් බිහි වෙලා නැහැ. ඉතින් මම හිතනවා මගේ පණ්ඩරයත් එක්ක අපේ ජනතාවට කතා කරන්න පුළුවන් නායකී ක්‍රත්මානාසනේ මේ මෙත් පාර්ලිමේන්තු මැතිවරණයට බිහි කරගන්න පුළුවන් වෙයි කියලා මගේ විශ්වාසය තියෙනවා. මම හිතන්නේ ඔබතුමා කිව්වා වගේ විද්‍ය බණ්ඩාර රත්ව පදිංචි කර පවුල් පාදර ඒ පුරුක මගේ පියා මගේ සහෝදරයා දේශපාලන පවුලකින් එන කෙනෙක්. එහෙනම් මම හිතනවා අපේ ජනතාව වෙනුවෙන් හඬක් නගන්න මේ පාර්ලිමේන්තු තුළ මට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ජයග්‍රහණය තමයි ආර්ථික මධ්‍යස්ථාන. අපිත් මේ ආර්ථික මධ්‍යස්ථානට අපේ ව්‍යාපාරවල ඉදිනදා එන යනවා. මිනිස්සේ ආර්ථික මධ්‍යස්ථානට එද්දී බඩු බහන්න විකුණගෙන රටේ ආර්ථිකය ගොඩනගන්න දෙවිත මධ්‍යස්ථාන. මේක කුණු ගොඩනගන්න දෙවිත මධ්‍යස්ථානයක් වෙන්න ගිය එකේදී ඔබතුමා අඩිය තියලා තව අපේ ගරු ඇමතිතුමෙක් කියන බන්දුල ගුණවර්ධන ඇමතිතුමා සමග එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳුවා කිව්වා. මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් ජනතාවට ඇත්තට මේක මේ තිබිච්ච ආහාර ගබඩාව ආහාර දෙපාර්තමේන්තුවටයි ඉදී මේක ඒවා වැසී ගියාට පස්සේ මේකේ පුරු ප්‍රතිචක්‍රීකරණය කරන්න හිටපු නගරාධිපතිවරු මේකට කුණු ගෙනල්ලා දාන්න තමයි අදහස් කරේ. මම දේවල් ගල්කිස්ස නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ අවස්ථාවේ මේකට ගමේ ප්‍රදේශවාසීන් සියලු දෙනා ඒකරාශී වෙලා අපි ඒක අත්හිටවල අද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා සමග ඒකරාශීලා අපි රත්පුරාණ ආර්ථික මධ්‍යස්ථානයක් මේ වෙනකොට ගොඩනගලා තියෙනවා. ඒකෙන් මම හිතනවා ජනතාවට සෑහෙන ප්‍රතිලාභ ලැබෙන ස්ථානයක් වට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඒකත් එක්ක මම විශේෂයෙන් කියන්න ඕනේ මගේ ආසනේ ගොඩක් ඉන්නේ දීවරයෝ. අපේ ගල්කිස්ස ගත්තම ටුවරිස් මම හිතා ටුවරිස් ඒකේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම ස්ථානයක් ගල්කිස්ස. මේ වෙනකොට ඒක කිසිම දිනුවකට වැල්ලේ ප්‍රශ්නයක් ඇතුණා. අපේ පබ්ලිස් සිල්වා මේ සිල්වා නියෝජනයේ එතුමා කතා කරා පිටවද ගොඩක් දේශපාලඥයෝ කතා කරා. මේ වැල්ල පිළිබඳවත් අපිට කෙටියෙන් ප්‍රකාශයක් මේ වැල්ල තමයි ලංකාවේ බදින ජනප්‍රියම ස්ථානය විදේශිකයන්ට. ඉතින් මේ වෙනකොට ඒවා දිනුවු කරන්න කිසිම නායකයෙක් එළඹිලා නැහැ. මම හිතන මේක රත්පානාසනේ නියෝජනය කරන මට තමයි මේක ගැන හැඟීමක් තියෙන්නේ. ඉතින් මේ දීවරයෝ සෑහෙන පිරිසක් අපේ ඉන්න දීවරයන්ගේ මාළු ව්‍යාපාරය කරාට වෙනදාම් කරන්න දීවරයන්ට පහසුකම් ලබා දෙන්න ඒව කිසි දෙයක් මේ මේකා වෙලා නැහැ. මම හිතනවා මේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණයත් එක්ක අපිට රත්න ආසනේ විශේෂ වැඩපිළිවෙලක් කොරටුවරත් බාන දෙහිවල ආසන තුන තුල මට ශක්තියක් යොදවලා මේක මේකට විශේෂ වැඩසටහනක් කරලා මේ මේ ඩයට ප්‍රතිලාභ ගේන වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුව තුලින් හඬක් නගලා මට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පටන් ගන්න පාරණ පාලම ගාවේ මොල්කුව. අපි පිටිපිරින් හැමදාම වැඳගෙන ඉඳගෙන තමයි අපි එන්නේ. ඉතින් අපි බෞද්ධ ශ්‍රී ලාංකික විදිහට සිරුම ආගම් වලට අනුකූලව දක්වන්නේ උඩ නුනා වංගුලාර රත්මලාව ගල්කිස්ස දෙවිවල වැල්ලවත්ත බම්බල පිටිය කොල්ලු පිටිය පිටකොඩුව මරදාන. ඉතින් මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔබතුමාට කෙසල්වත්ත ගුණසිංහ පුරවලින මොරටුව සොර වනාතමුල්ල කොම්පඤ්ඤි විදිය ග්‍රෑන්ඩ් පාස් කොළොන්නාව මේ හැමතැනම ජනතා මේ ප්‍රසාදේ හිමිලා තිනවා. ඒ වගේම ජනතා ප්‍රසාදේන තව වැඩක් ඔබතුමා අපට ආරම්භ කරන කස්ටම් වත්ත ඇපල් වත්ත මේක ඇත්ත තත්ත්වේ මේ ඇත්ත ඔබතුමා ඇත්තට අපේ රත්පුර නාසනේ ගොඩාක් ජීවත් වෙන්නේ අඩුවාදා ඉලාබ් නිවාස නැහැ. නිවාස නැතු කුලි පදනවල වත්කින් විට නිවාස වලින් එළියට දානෝ පාරේ බුද්ධිය ගන්නෝ පන්සල් වල බුද්ධිය ගන්නෝ මේ වගේ අනාවක් අඬා අඬා සිටි තමයි අපිට ඇස්සේ. ඉතින් මම බැලුවා අපේ ඇමති කෙනෙක් නැහැ, മന്ത്രി කෙනෙක් නැහැ, පාර්ලිමේන්තු නියෝජනේ උරත් මගේ ශක්තිය යොදවල රජයේ රයිති ඉඩක් අක්කර 4ක අක්කර 5ක ඉඩක් අරගෙන බලෙන් බලහත්කාරයෙන් රජයේ බලහත්කාරයෙන් අරගෙන
පසුව රජයත් එක්ක සාකච්ඡා කරලා මේ අයට ඉඩම් ලබා දීලා පවුල් 1200ක් විතර මේ වෙනකොට අද මේ වතුවල ජීවත් වෙනවා. මම හිතනවා මගේ mantri නූරත් එක්ක මම කිසිෂ්ඨ ජයග්‍රහණ කරා කියලා ජනතාවෙනි. जनाधिपतिमागे ඒ සම්බන්ධව උතුමා ඒක රැකියා ලබා දීගෙන ඒ වගේ වැඩ කරනවා. ඇමති ගිරිට වෙන රැකියාට එක තමයි සෙක්ෂන් වෙලා ඒ කියන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට බලස් සභාවට එන්නේ. මේ CGR එකේ ඇත්තටම CGR එකේ රැකියා අපිට ලැබුණේ නැහැ. ඒක ඉතුරු වෙයිකම හැම අමාත්‍යවරයා තමයි මේ රක්ෂා 2500ක් දුර්ගේ දෙපාර්තමේන්තුවට දාන්න සූදානම් කරේ. ඒ අවස්ථාවේ අපි තමයි අපේ ජනතාව තමයි මේ CGR එකෙන් එන සියලුම වසවිස ආස්වාස පාස්වාස කරන්නේ. ඒත් අපිට අපේ කොල්ලන්ට මේ රැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මට මේ ගැන ඇත්තට වේදනාවක්. මම තනියෙන් ගිහිල්ලා CGR එක ඉදිරිපිට ඒ අලුතෙන් අපත්තිලාභීන්ව නවත්තලා මටත්පත්ති දෙනකම් මම එයාට අතුරුදහන් දුන්නේ. ඒ වගේ බලහත්කාරයෙන් තමයි රැකියා 100ක් අරගෙන මගේ ගමේ තරුණයන්ට ඒ අවස්ථාව ලබා දුන්නේ. සත්කාරය. රැකියා සත්කාරය. ඒ වගේම මම දැක්ක අද උදෑසන මට ඔබතුමාගේ මීඩියා කෝණෙන් මට කතා කරා. එතකොට අපි මේ ගන්නකොට ඔබතුමා කිරි දෝනවා. ඒ කියන්නේ මේ එලකිරි, එලු කිරි නෙවෙයි, එලකිරි. ඉතින් එතකොට එලකිරි අපේක්ෂකෙක්, මව් කිරි බීපු නියම අපේක්ෂකෙක්, දරුවෙක්, ලාංකික පුරවැසියෙක්. ඒතකොට මේ සම්බන්ධව, ඒ කියන්නේ කිරි දුන්නේ දරුවන්ටයි සිරුරේ නියගේ පිරිපුන් අපේක්ෂකයන් වැඩුනේ මොරටුවේ අපේ. ඒතකොට මොරටු ගම්මානේ, මොරටුවේ ඇතුළේ තියෙන ගම් විශාල සංඛ්‍යාවක් තියෙන කොරළවල ලුණාව අඟුලාන මොරටු මුල්ල ලක්ෂපති. ඒතකොට මේ ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා මේ සරල මිනිස්සයා, මේ සරල මිනිස්සයා ඒ ඒ ඒ ඒ දේ. එතකොට කලාකරුවෝ අපි ගත්තෝ නියාල් නෙල්සන්, සමන්ද සිල්වා, සුනිල් පෙරේරා කලාකරුවෝ ඉන්නවා. මම දකිනවා මේ දේ දෙකම සම්බන්ධ කරලා කතා කරන්න කැමති. නිර්මාණ වෙන ගීත, කැම්පේන් සොංග්, මේ සොංග්ස් ගොඩාක් ඇත්තම ලංකා සංගීතයේ පෙරට කරගෙන ඒවා නිර්මාණ වෙනකො හොඳයි. හැබැයි ඔබතුමා වෙනුවෙන් ගීතයක් තාම නිර්මාණ වුණේ නැහැ. හැබැයි ඔබතුමා මට පළමු මුණ ගැසුණ මොහොතේ ඒ ගත්ත පොඩි ක්ලිප් එක, ඒ මම එවලි නිෂ්පාදනය කරපු ගීතේ කොටස ඒක ප්‍රචාරය වුණා. ඔබතුමා වෙනුවෙන් ශිල්ම කලාකරුවෙක් එක්ක බිම් මට්ටම ඉදගෙන ඒ තැන් වලට ගිහලා ආශ්‍රය කරලා ඒ පිළිච්ච සුවදත්තයත් එක්ක කලාකරුවෝ හිස ඔසවා ආචාර කරන්න ඕනේ ඔබතුමාට. එතකොට මම මංගානේ ගිෆ්ට් එකක් ඔබතුමාට දෙනවා, මගෙන් ගීතයක්. ඒ වගේම අපේ තරුණ පිරිස් මේ සොයිසා ෆ්ලැට් එකේ මොරටුවේ ලුණාව හැමතැනම තරුණ පිරිස් කොළඹ අනි කොළඹ දිස්ත්‍රික්කයේ හැමතැනම ඉන්න අය ඔබතුමාට ඒ තරුණ ආකර්ෂණය තියෙනවා. ඉතින් ඔබ තරුණෙක් සමහර හැමතිල අපි දැන් බඩ මේම වෙලා, කොණ්ඩේ සුදු වෙලා, විකාර වෙලා. හැබැයි ඒගොල්ලන්ට ප්‍රාදේශීය මට්ටමේ ප්‍රාදේශීය ප්‍රදේශ වාසීන් එක්ක හැසිරු කිරීමක් නැත. දැන් ඒ කියන්නේ මේ අපේක්ෂක වුණාට පස්සේනේ ඒක ඇත කරගන්නේ. ඉතින් ඔබතුමා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරගන්න ඔබතුමා ජනතාවගේ මේ මුදල් හොරකම් කරලා නැහැ. ඔබතුමා මේවට ජනතාවගේ මුදල් යොමු කරලා නැහැ. ඔබතුමා ඒ යන මේ කිරි දුවාගත තැන ඉඳන් මේ සංගීතයේ මේ CD කැටියක් අපි නිර්මාණය කරන්න පුළුවන්. දැන් මේ තියෙන පාර්ලිමේන්තුව තව දින 35යි. ඉතින් මේ ජයංක පහ වෙනුවෙන් ගීතයක් එනවා. ඒකත් ඔබතුමාට මේලා මම ප්‍රකාශ කරන gift එකක්. ඔබතුමා කතා කරන්නේ කිරි දුවාගත්තේ මේ කතන්දරේ ඉඳන්. ඇත්තට මේක කිරි දුවන කතාව කියන්නේ ඒක මේ මරණයට ගිය ගවයන් තමයි නිදාස් කරේ. අපේ අපි මුලදි කරේ ගවයන් නිදාස් කරලා ස්වයං රැකියා වශයෙන් පවුල් වලට බෙදා දීව. හැබැයි ඒකෙදි අපි දැක්කා මාස 6යි 7යි මේ අය ඒ සතුන්ව තියාගන්න ඊට පස්සේ නැවත මස් කඩේට මේ යනවා. ඒ නිසා මං අදහස් කරා ඊට පස්සේ ඒ සත්තු කාටවත් දෙන්නේ නැහැ, මමම බලා ගන්නවා කියලා. මේ වෙනකොට ගවයෝ 15 දෙනෙක් විතර මගේ ළඟ ඉන්නවා. ඉතින් උදේ මගේ ඇත්තටම හොබි එක තමයි මේ සත්තු නාවලා මේ කිරි ටික අරගෙන සත්තුන්ට සත්කාර කරන ගෝක තමයි ඔය මං හිතන්නේ කියන්නේ. ඔව්. එතකොට මේ ක්‍රීඩාව, ක්‍රීඩාව කියන තැන ක්‍රීඩාව තියෙන අපි කියමු අපේ දේශපාලඥයෝ, ඒ කියන්නේ ඡන්දදායකයෝ ක්‍රීඩාවට යොමු වීමේදී ක්‍රීඩාවෙන් ළමයෙකුගේ මනස, කායික ශක්තිය හැම දෙයක්ම වර්ධනය වෙනවා. මේ ක්‍රීඩාවෙනු ඔබතුමා කළා කියන්නේ. අපේ බබා ඒකට ඇත්තටම ප්‍රබුගතය දෙනවා. තරුණයෝ වසවිස වලට හැබැයි වෙන වෙලෙක ඕනම ක්‍රීඩා සමිතියක් ඕනම කෙනෙක් ඉදිරිපත් කරොත් මං එයාට මගේ අත් මගේ අති මම ඒක මේ මේ ඒකේ මේ මේ පෞද්ගලික වීර මේ මම තමයි ස්පොන්සර්ෂිප් එක ගන්නෙ. ඒක අරගෙන මම එයාව දිරි ගන්නලා ඒ ක්‍රීඩාව එයාට කරන්න පුළුවන් උපරිම සහයෝගය මම ලබා දෙන්නේ. ඒක තමයි මං හිතන්නේ ඒක ක්‍රීඩාවක් නෙමෙයි. අපි මොරටුවේ ගත්තම ක්‍රිකට් අතින් ගත්තම හයක් විතර දින ක්‍රිකට් ක්‍රීඩා, වොලිබෝල් මේ මේ
गीत मंगदरा मे देशपाल कोलंबोधान मैं सहोदरी प्रदेश कलाम डिस्ट्रिक विदेश सहोदरी कथागल अमल अव्याज मिनिशा की मम उब लेबल कर गमहदन अभिलाष गूटाभिराज पक्ष कि गमहदन अभिलाष अमल एवगेम मम्मे वॉइस ऑफ कलाम बेगट अभी संगीत अभी यमतिगुण अलगे खड़े गिले वे अभी नडे अरगे मेतन अभी बड़े दीन अपे सत्य मंगा गीत बल मंडी कुछ फ्री आफ चार्ज नोमिले हिंदू वीडियो तक नोमिले प्रचार तरह व्यवस्था प्रकाश अनिवार्य पार्लमेंट अपे अमल नोनीथिंग अमल नियम कोलंब डिस्ट्रिक्ट नियम अपेक्षा नियम सिंगल पूर्वासी श्रीलांकिक මේක දෙය අනිවාර්යම ඔයගොල්ලෝ මනසට ගන්න. ඒ වගේම තමයි මට තව ප්‍රශ්න තියෙනවා ගොඩාක් අහන්න. නමුත් අර අපේ ප්‍රශ්න දැන් ඩේටා ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඩේටා ප්‍රශ්න අපිට ප්‍රශ්න නෙමෙයි. මොකද මේ අපි මේ ආස කරන දේක් බලනවානේ වියදම් කරගෙන. ඒකෝට මේ තව දෙයක් තියෙනවා මේ ලංකාව තුල මේ වෙනකොට කොරෝනාව මැඩපවත්වීම කොරෝනා මැඩපවත්වීම අතිසාර්ථක අපේ ගෝඨාභය ජනාධිපතිතුමා යටතේ සිදුවෙච්ච වැඩපිළිවෙල. නැත්තම් මේ වෙනකොට අපිත් කොර වෙලා. හරිද? ඉතින් ඒතකොට මේ කොරෝනා මැඩපවත්වීම පිළිබඳව ඔබතුමා සහ මේ වගේ ව්‍යසන එන්න පුළුවන් සුනාමි ආවද ඔබතුමා ප්ලැට්ෆෝම් දර තුන මේ පිළිබඳ ව්‍යසනයකදී ශක්තිමත් වෙන හැකියාව පිළිබඳව ඔබතුමාගේ ඇතර අපි ගෝඨාභය රාජපක්ෂතුමාටත් විවිධ හමුදාවටත් මම හිතන්නේ ස්පිටාල දොස්තරු ඇතරින් සියලුම එදියේදීයන්ටත් සීලොම දෙනාට ස්තුතිවත් වෙනවා ඒතුමාගේ වැඩසටහනට සහභාගීලා අපේ රටෙන් කොරෝනා තුරන් කරන වැඩසටහනට අතීත දීපුවක ගැටින් අපි දේශපාලන නායකයෝ වශයෙන් අපිත් අපේ ආසනවල ඒ අයට උදව් වෙන විදිහට අපි මේ වැඩසටහන දෙහිවල ගල්කිස නගර සභාවත් එක්ක එක රාශියලා අපි මේ වැඩසටහන හරියටම අකුරට ක්‍රියාත්මක කරා මම හිතන මේ ක්‍රියාත්මක කිරීමේදී තමයි අපිට මේ වෙනි තත්ත්වයකට අපේ රට නවත්ත ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මම මෙහත්තය අවසාන මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි ඔබට ජයග්‍රහණයේ අංක එක අනිවාර්යයෙන්ම ලකුණ පොහොට්ටුව තුළින් ජය අංක අංක පහ ලංකාවට මේ කෙලින්ම ඉරමු දුන්න වෙන දවස් දෙක තමයි සැප්තැම්බර් 5යි අප්‍රේල් 8යි. ඉතින් කෙලින්ම ඉන්න මේ වියත්මගේ පහ ඇඟිලි පහ මෙතුමා. ඉතින් ඒ වගේම තව අපේක්ෂක ඉන්න සහෝදර කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජන දෙක මම හමු වුණාම කියන ඔබේ පළවෙනි මනාපය අමල්සිල්ලට ලබා දෙන වගේම මගේ තාත්තගේ එක කුසල මගේ බාප්පා සහෝදර දෙවෙනි සහෝදර රෝයල් වසන්ත දේශමාන දේශමාමක තිස්සමාරාම නිදමේ තැන්පත් රෝයල් වසන්ත පෙරහර ව්‍යාපාරික මම මේ අවස්ථාවේ මතක් කරන ඔබතුමාගේ හම්බෙච්ච ඉසුව දමුවේ අපේ කිව්වා ඔබතුමාගෙන මතක් කරා. ඉතින් ඔබතුමාට අපේ පුළුවන් අපේ උපරිම ශක්තිය මේ අවස්ථාවේ බුද කරනවා. ඉතින් බොහොම ස්තුතියි එකතු වුණාට ජයග්‍රහණය ඔබගේ යුතුයකම තමයි රටක වැඩ කරන මිනිස්සු ඉන්න වැඩ කරන රටක වැඩ කරන අපේ මිනිසා අව්‍යාජ මිනිසා අංක පාමල් සිල්වා කෝට්ටුවෙන් संवर्धित अंक मना।